අයිබෝවන් ඔබ ස්වාධින් රෝපාණී රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමග ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල කොරෝනා පොකුරට අද දිනේ තවත් 551ක් එක් වෙයි රුපියල බාල්දු නොවෙන්න මහ බැංකුව ශනික පියවර රැසක් ගනී නත්තලට ගෙදර යන්න සිටි රැඳවුවන්ට තවත් කලක් බලා සිටින්නට සිදුවේ දේශීය පුවත් තවත් කොරෝනා ආසාදිතයන් 551 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍යංශ පවසනවා ඒ සමගින් මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 39782 දක්වා ඉහළ ගියා අද උදෑසන වන විට බන්දනාගාර ආශ්‍රිතව මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 3611ක්. ඉන් ආසාදිතින් 813 දෙනෙකු වැලිකඩ බන්දනාගාරයෙන්ද, මැගසින් බන්දනාගාරයෙන් ආසාදිතින් 824 දෙනෙකුද, මහරේ බන්දනාගාරයෙන් ආසාදිතින් 745 දෙනෙකුද මෙසේ වාර්තා වී ඇති පිරිසට ඇතුළත්. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 39782ක් වන අතර ඉන් ආසාදිතින් 8258 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 432ක්. අද දිනේ පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් 771 දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. ඒ සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 31339ක් බවයි සෞඛ්‍යංශය පවසන්නේ. ඊයේ දිනේදී එක් කොවිඩ් මරණයක්ද වාර්තා වුණා. අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබූ අතර මේ දක්වා මෙරට සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 185ක්. බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලින් ස්ථාන 11කදී අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරනවා. බෙන්තොට පාලම අසල ඊයේ සිදු කළ එවැනි පරීක්ෂණයකදී පාසල් සිසුවෙකුට කොරෝනා ආසාදිතව ඇති බව තහවුරු වුණා. ඔහුගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකු වන අතර ඔහුටද කොරෝනා ආසාදිත වී ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. මේ අතර කොළඹ මහනගර සභා ප්‍රදේශයේ පවතින සියලු වැඩිහිටි නිවාස සඳහා පිටතින් පුද්ගලින් ඇතුළු කර නොගන්නා ලෙස සෞඛ්‍යංශ උපදෙස් ලබා දී තිබෙනවා. හැටන් දික්කෝයේ නගර සභාවේ ලේකම්වරයා හා නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙක් මෙන්ම මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ස්වයන් නිරෝධානයට යොමු කිරීමට පියවර ගැනුණා. එම නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුයි. කොරෝනා දෙවන රැල්ලක් ඇති නොවීමට බොහෝ රටවල් කටයුතු කළ ආකාරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙසේ පැහැදිලි කළා. දැන් චීනයේ, නවසීලන්තයේ, තායිලන්තයේ වගේ රටවල් දෙවන රැල්ලක් ඇති නොවන තැනට වැඩ කළා තියෙන්නේ ප්‍රධාන උපක්‍රමශීලී ප්‍රවේශයන් තුනක් ඔස්සේ. පළවෙනි එක තමයි පුළුවන් තරම් රෝගීන් පිරිසක් හොයා ගැනීම. දෙවැනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි සංචරණ සීමා. තුන්වෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි අවදානම නිසි පරිදි ජනතාවට sannivedanaya කිරීම. ඒ හරහා ජනතාවගේ සහයෝගය ලබා ගැනීම. නතල් සමයේදී සෞඛ්‍ය නීති දැඩිව අනුගමනය කරමින් එය සැමරීමට කටයුතු කරන ලෙසද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බස්නාහිර පළාතෙන් පිට වැඩිම අවදානම තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය ඇතුලේ. ඊගවට අම්පාර දිස්ත්‍රික්කය ඇතුලේ. ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කය ඇතුලේ. වතුකරේ අවදානම ගැන දිගටම කතා කළා. කොවිඩ් අඳුරන්නේ නැහැ මොන ආගමේද මොන ජාතියේද මොන පක්ෂයේද මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා හැමෝටම පොදු ප්‍රවණතාවයක් උස් පහත් ભેදයකින් තොලව ක්‍රියාත්මක වෙන දයක්. කාඩිනල් තුමත් කියලා තියෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව මේ නත්තල සමරන්නේ. නත්තල වග්ගීම් සහගතව සමරුවේ නැත්තම් අනිවාර්යයෙන්ම අපිට ජනවාරි 11 පාසල් පටන් ගන්නවයි කියන එක සිහිනයක් පමණක් පොවට පත් වෙන්න පුළුවන්. විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයින් 221 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගැනුණු අතර මේ වන විට මධ්‍යස්ථාන 76ක් තුල පුද්ගලයන් 6457 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනය තුල මෙරට PCR පරීක්ෂණ 13856ක් ද සිදු කර ඇති බවයි සෞඛ්‍යංශය පවසන්නේ. සාමාන්‍ය කන්වෙන්ෂනල් PCR වලින් කියන්නේ RT-PCR වලින් වෛරස් එකේ කාණ්ඩය හඳුනා ගැනීමේ ඍජු හැකියාවක් නැහැ. ඉතින් ලංකාවේ සියලුම ලැබ් වල කරන්නේ සාමාන්‍ය RT-PCR එක. ඉතින් ඇත්තටම ඒක ප්‍රමාණවත් කොරෝනා හඳුනා ගැනීමට. කාණ්ඩය වෙනස් වුණා කියලා අපේ දැනට තියෙන කිසියම් මැෂින් එකකට ඒක හඳුනා ගන්න බැහැ කියලා කිසිසේත්ම කියන්නත් බෑ. අපි කිසිසේත්ම බිය වෙන්නත් අවශ්‍ය නැහැ. මොකද දැනට තියෙන අපේ PCR යන්ත්‍ර වලින් ඒක හඳුනා ගැනීමේ හැකියාව ඉතාමත්ම හොඳින් තියෙනවා. අර අපේ මූලික සංකල්ප වලට මතුවලා වැඩ කරොත් වෛරස් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වුණාට අපිට ජනතා විදිහට කිසිම බියක් ඇති කරගත යුතු දෙයක් නැහැ. මොකද අපිට කොරෝනා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා.
කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල දරුවන්ට නත්තල වෙනුවෙන් රසකැවිලි බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා නාගරික මන්ත්‍රී සම්පත් ප්‍රසන්න මහතාගේ මූලිකත්වයෙන්. මරදාන බටහිර කුප්පියාවත ප්‍රජා ශාලාවේදී මේ සිදු කෙරුණු අතර ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගයද ඊට ලැබී තිබුණා. රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වැළැක්වීම සඳහා මහ බැංකුව පියවර රැසක්ගෙන තිබෙනවා. විනිමය අනුපාතිකයේ උච්චාවචනීය මෑතකදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම මෙතෙන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දෙස් විදෙස් විනිමය වෙළඳපොලේ මෙම උච්චාවචනීය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව නිවේදනය කරනවා. මෙම ක්‍රියාමාර්ගයත් අත්‍යවශ්‍ය නොවන ආනයනයේ සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී විනිමය අනුපාතිකය පසුගිය මාසයේ නිරීක්ෂණය කළ ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අති ප්‍රමාණය වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා. නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතිනවා. එය ඇමරිකා ඩොලර බිලියන 5.6ක් වෙනවා. සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දෙස් විදෙස් හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡාද සාර්ථකව අවසන් අදියරට පැමිණ තිබෙනවා. මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයන් විදෙස් විනිමය ලැබීම ඉහළ යාමට හේතු වෙනවා. එමගින් ඉදිරි කාලයේදීද විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ණය වගකීම් නියමිත පරිදි පියවීම සඳහාද උපකාරී වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. බන්ධනාගාර රැඳවුවන් සඳහා නත්තල්ට ලබා දීමට සැලසුම් කර තිබූ පොදු සමාව ඉදිරියේදී ලබා දෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා. බන්ධනාගාර නේවාසිකයන් සඳහා නත්තලට ලබා දෙන්න සිටි ජීවිතාන්ත සමාව ඉදිරියේදී ලබා දෙන බවත් ඒ වගේම ජීවිතාන්ත දඬුවම් විධිනය සඳහා ලබා දෙන සිව් අවුරුදු සමාලෝචන වාර්තාව සඳහා සම්බන්ධ වෙන සමාවත් ඉදිරි කාලයේදී ලබා දීමට බලාපොරොත්තු වෙන බවත් අධිකරණ අමාත්‍ය ශ්‍රී දැල්ලා තියෙනවා. දැනටමත් සිව් සමාලෝචන වාර්තා 100ක් පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කරලා තියෙනවා. ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වූ අනුෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා අනුෂ පැල්පිට මහතා වෙත ලබා දුන්නා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ක්‍රියා කළ අනුෂ පැල්පිට මහතා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ක්‍රියා කළා. ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ සිටින ජේෂ්ඨතම නිලධාරියෙකු වන ඒ මහතා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ක්‍රියා කළා. 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට අයත් මුදල් යොදවමින් සිල්වැති බෙදා දීමේ සිද්ධිය මුල් කර ගනිමින් ඒ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යහපාලන රජය ක්‍රියා කළා. 2016 වසරේ ජූනි මාස පළමුවනදා රාජකාරී වැඩසටහනට ලක් වූ ඒ මහතාට හා ලලිත් වීරතුංග මහතාට 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී වසර තුනක සිල් දඬුවම් නියම කෙරුණේ සිල් රැති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්. ඒ අනුව අනුෂ පැල්පිට මහතා යහපාලන රජය සමයේ සිරගත කළ පළමු රාජ්‍ය සේවකයා ලෙසටයි සැලකෙන්නේ. කෙසේ වුවද පසුගිය නොවැම්බර් 19 වනදා අනුෂ පැල්පිට මහතා මෙන්ම ලලිත් වීරතුංග මහතාද නිදොස් කොට නිදහස් කිරීමට අභ්‍යාචනා අධිකරණය තීරණය කළා. ඒ අනුව අනුෂ පැල්පිට මහතා වසර 6කට පසුවයි යළි රාජ්‍ය සේවයට එක් කර තිබෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. මහනුවරට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේදී අද පස්වරුවේ දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ දියවර්ණ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතායි. මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිම්පාණන් බැහැදක උන්වහන්සේගේ සුවදුක්කම සබැලීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්මහා පූජ්‍ය නියංගොඩ විජිත සිරි යන අනුනාහිමිවරුන්ද බැහැදුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේ සමග කෙටි පිළිසඳරකද නිරත වුණා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිම්පාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදාසී හා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද යන ස්වාමින් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක්කම සබැලීමටද කටයුතු කළා.
අස්ගිරී ගෙඩිගේ විහාරයේ වෙත පැමිණි ජනාධිපතිතුමා අස්ගිරී පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි ස්වාමින් වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වෙමින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතුද සොයා බැලුවා. අස්ගිරී පිරිවෙන වෙත ජනාධිපතිතුමා පැමිණියේ ඉන් අනතුරුවයි. අස්ගිරී පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළා. අනිත්‍ය දිනයේදී මෙරටට පැමිණීමට නිමිතව තිබූ රුසියානු සංචාරකීන් පිරිසක් රැගත් ගුවන් යානය එදිනට නොපැමිණෙන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යාරච්චි මහතා පවසනවා. ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉන්න 25000ක් 30000ක් පමණ ප්‍රමාණයක් විශාල ලෙස තමන්ගේ ආර්ථික තත්ත්වයේ පල්ලයට ගිහින් එයාට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට අපේ රටේ පිවිසුම් දොරටුව තමයි ගුවන්තොටුපළ. ගුවන්තොටුපළ නැවත විවෘත කරලා සංචාරකයන් සඳහා විවෘත කරන්න. ඒ නිසා රුසියානු කලාපයේ රටවල් කීපයකට මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණා. ඒ අනුව 27 වෙනිදා පාන්දර රුසියාවට අයිති ජාතික ගුවන් සේවයේ ඒරෝෆ්ලොට් ගුවන් යානයකින් මෙරටට මගින් පිරිසක් පැමිණීමට නියමිතව තිබුණා. එම ගුවන් යානයේ ඒරෝෆ්ලොට් ගුවන් සේවය විසින් අවලංගු කරලා තියෙනවා. මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබුණු සංචාරකයන් දෙසැම්බර් 31 වෙනිදා දක්වා අවලංගු වෙලා තියෙනවා ඒ ඒරෝෆ්ලොට් ගුවන් සේවයේ තිබිච්ච ගුවන් ගමන් ප්‍රමාණය. 28 සහ 29 තවත් යුක්‍රේනයෙන් පැමිණෙන මගින් පිරිසක් ඉන්නවා. ඒ අය මත්තල ගුවන්තොටුපළ වෙත ළඟාව වීමට නියමිතව තිබෙනවා. මේ අතර සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් සංචාරක ව්‍යාපාරයේ යළි ආරම්භණයි. එම ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් රජයෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මාස ගණනාවක සිට සංචාරක ව්‍යාපාරය අක්‍රීයව පවතිනවා. ඒ හේතුවෙන් දෛනික ජීවන තත්ත්වයට බලපෑම් මෙල්ල වී ඇති බවයි සංචාරක ශාස්ත්‍රයට සම්බන්ධ පිරිස් පවසන්නේ. අවුරුද්දේ ආසන්න කාලයක් මොරගල්ල කළුආමෝදර බෙන්තර තීරයට කිසිම සංචාරක පැමිණෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අපේ හෝටල් ශාස්ත්‍රය අපේ සංචාරක මගබෙන්නක ශාස්ත්‍රය සීලු දෙනවා අසාර්ථ වෙලා තියෙන නිසාවෙන් නිසි සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුකූලව ලංකාවට සංචාරකව ගෙන්නලා අපේ දුවා දරුවන්ගේ සීලු දේවල් සාර්ථක කරන්න කියලා මම ගෞරවණීය ඉල්ලා සිටිනවා. අපි අන්ත අසරණලා ඉන්නේ සංචාර ව්‍යාපාරයේ වසා තිබීම නිසා අපි වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඉක්මනට සංචාර ව්‍යාපාරය දිනු කරලා දෙන්න. කළුආමෝදර මොරගල්ල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියුතු බහුතරයක් ජනතාව ඉතාමත් අමාරු තත්ත්වයකට පත් වුණා. වර්තමාන රජයෙන් මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය ක්‍රමවේද අනුව අපට මේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට අවස්ථාව උදා කර දෙන මෙන්. මෙරුවල ප්‍රාදේශීය සභාව මගින් මොරගොල්ල වෙරළ තීරයේ පිරිසිදු කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී සංචාරකින් සඳහා රට විවෘත කළ පසු සෞඛ්‍ය ක්‍රමවේද ඔස්සේ සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන බව මෙරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා පවසනවා. මේ කොරෝනා වසංගතයත් එක්ක මේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටිලා බේරුවල සංචාරක ව්‍යාපාරයේ ඉන්න කළුආමෝදර මොරගල්ල ඇතුළේ ජනතාවට ලොකු පීඩාවකට පත් වෙලා තියෙනවා. වත්මන් රජය සූදානම් වෙනවා තව නොබෝ දිනකින් සංචාරකයන් නැවත ලංකාවට ගෙන්නන්න. ඒ වගේම මේ ප්‍රදේශයේ තියෙන විශාල සහ කුඩා පරිමාණයේ හෝටල් වලට සංචාරකයන් එන්නේ මේ ප්‍රදේශයේ පිරිසිදුව තිබුණොත්. අන්න ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන බේරුවල ප්‍රාදේශීය සභාවට හැටියට අකණ්ඩව මේ වෙරළ තීරය පිරිසිදුව පවත්වාගෙන යන්නේ. කොත්තමල්ලි ලෙස හඟවා මෙරටට ගෙන්නු කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය බහලුම් 28 සම්බන්ධයෙන් බාසල් සම්මුතේ කාර්යාලයට පැමිණිලි කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. යුක්‍රේනයේ සිට ආනයනකරුවන් 8 දෙනෙකු වෙනුවෙන් කොත්තමල්ලි ලෙස සඳහන් කරමිනුයි මෙම කෘෂිකාර්මික අපද්‍රව්‍ය ගෙන්වා ඇත්තේ. මෙම බහලුම් වලින් 4ක් පරීක්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් දෙක්ුණා. ඔවුන් පැවසුවේ අදාළ අපද්‍රව්‍ය නිෂ්පාදිත රටට වෙනම ප්‍රතිඅපනයනය කළ යුතු බවයි. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජීවි රවිප්‍රිය මහතා ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන ලෙසයි. බාසල් සම්මුතියට අනුව කෘෂි අපද්‍රව්‍ය එක් රටකින් තවත් රටකට අපනයනය කිරීම සපුරා තහනම්. ශ්‍රී ලංකාවද බාසල් සම්මුතියට අත්සන් තබා ඇති රටක් වනවා. සූර්යවැව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ අදහස් පළ කළා. අපි හොයන්නේ සියල්ලම සැලකිල්ලට අරගෙන යුක්‍රේනයේ කට්ටිය අපේ සමාගම් කට්ටියර වැට්ටුවද අපේ සමාගම් කට්ටිය අපිව වැට්ටන්න උත්සාහ දරුවද කියන එක පිළිබඳවත් වෙනම අධ්‍යනයක් කරලා අවශ්‍ය පියවර ගන්න. එතුමා දැන් පහෝගිය කාලේ ගෙනාපු වණන් අධිකරණ තීන්දුවක් අරගෙන ප්‍රතිඅපනයනය කරන්න කටයුතු කළා. ඒ වරදකරුවන්ට දඬුවක් දෙන බවක් නම් පෙනුනේ නැහැ. මේ අනිවාර්යයෙන්ම යාට දඩ මුදල් පනවලා තියෙනවා. ඒ දඩ මුදල් ගෙවන්න වෙනවා. එක්වරක් පමණක් භාවිත කරන
දිරාපත් නොවන ප්ලාස්ටික් ද්‍රව්‍ය තහනම් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. දැන් අපේ වර්ග 6ක් තහනම් කිරීම සඳහා අනුමැතිය අරන් තියෙනවා. ශෂේ පැකට්, ඒ වගේම අර කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, කන සුද්ධ කරණේම, ඒ වගේම අර සෙල්ලම් බඩු අර පුම්බල තියෙන ඇතුළු වර්ග 6කට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒකට ගැසට් පත්‍රයේ මුද්‍රණය කිරීම සඳහා දැන්ට නීතිපතිවරයාට යොමු කරලා තියෙන අවසාන අනුමැතිය ලබා ගන්න. අපි මං හිතනවා ඊළඟ සතිය ඇතුළත ඒ කටයුත්ත අවසන් කරන්න පුළුවන් මේ. ඊළඟට පොලිතින් බෑග්, ලන්ච් සීට් ඇතුළු වර්ග තව රාශියක් ඊළඟට තියෙනවා. ලෝකේට සාමයේ පණිවිඩය කියා දුන් ජේසු බිලිඳානන් මෙලොව උපත ලැබූ අසිරිමත් නත්තලාදයි. දිගු ඉතිහාසයක් ඇති නත්තල මුළුමහත් ලෝකයටම මෙවර සැමරීමට සිදුවැත්තේ කොරෝනා වසංගතයටද මුහුණ දෙමින්. නත්තලේ ඉතිහාසය පිළිබඳ මේ තොරතුරු ගෙන එන්නේ නජිත් මාතරගේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උපත ලැබූ දින මුළු ලෝකයටම සාමය, ප්‍රේමය, ආදරය, කරුණාව, නිහතමානීකම ගැන පාඩම් කියා දෙන දින යසිරිමත් නත්තල අදයි. හැබැයි අපේ රටට විතරක් නෙවෙයි මුළුමහත් ලෝකයටම අද නත්තල සමරන්න වෙලා තියෙන්නේ කොරෝනාවත් එක්ක. නත්තලේ ඉතිහාසය පිළිබඳ විමසා බැලෙන සටහනක් මේ. නතාලේ යන ලතින් වචනින් විකාශනී වී ඇති නත්තල යන වචනේ අර්ථ වන්නේ උපත යන්නයි. දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිසත් බව කින මරිය තුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහිමේ දුකී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සුරලොවත් මනුලොවත් යාකල සාමී කුමරුන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහි කරන විශ්ව මංගල්‍ය වන නත්තල තුල ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම, පරිත්‍යාගය, අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනයේ පිළිබඳ පණිපුටයක් ගැබ්ව තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 330 දී පමණ නත්තල සැමරීම ආරම්භ වූ බවයි සටහන් වී තිබෙනවා. කෙසේ වෙතත් විවිධ යුගවලදී තහනම් වුණු නත්තල දැන් උත්සවාකාරයෙන් සමරන්නට අප කටයුතු කරනවා. ඒ අනුව නත්තල් සමයේ කිතු උපත සංකේතවත් කරමින් සෑම කිතුණු පල්ලියක් සහ දෙවසක් ඉදිරියේ ගවලනක් ඉදි කරමින් ඒට නත්තල් කසක්ද එක් කර තිබෙනවා. එසේම ක්‍රිස්තුන් වහන්සේ දිලිඳු පවුලක ඉපදීම හේතුවෙන් විශේෂයෙන් දිලිඳු පවුල්වල දරුවන්ට නත්තල් සියා තෑගි පෝක බෙදා දීම සිදු කරනු ලබනවා. නත්තල් සුභපැතුම් හෝමාරු කර කනිමින් කැරුල් කීද දන් දෙසින් දක්නට ලැබෙනවා. මෙවර කොරෝනා වසංගතයේ හේතුවෙන් නත්තල් සැරසිලිවල මෙන්ම අනෙකුත් උත්සවවලද පැහැදිලි අඩුවක් දක්නට ලැබෙනවා. දිවසේ සිට දෙවියන් වහන්සේ තමන්ගේ සිත් තුළ මවාගෙන නත්තලේ සැබෑ අරුත ලෝකයට මුදා හරින්නට ඔබටත් හැකියාව තිබෙනවා. 2019 වසරේ අප්‍රේල් මස 21 වෙනිදා ඒ අඳුරු පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රටේ ජනතාව සමරන දෙවෙනි නත්තල් උළෙල මෙයයි. මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ කඳාන ශාන්ත සෙබස්තියන් දිව්මෙතුරේදී. මෙව දේව මෙහෙය පැවැත්වූයේ අගරතුකුරු අතිඋතුම් මැල්කම් කාදිරල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ද ඔබගේ පුත්‍රයාණන් ආපගේ ස්වාමින්ද වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ITN මාතෘජාලයේද නත්තල වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් විකාශය කළා. මට්ටකුලේ ශාන්ත මරියා දේවස්ථානයේ සිට නත්තල් දේව මෙහෙය ඊයේ රාත්‍රියේදී විකාශය කෙරුණා. බත්තරමුල්ල තලංගම ගණේහේන ශුද්ධ වූ මතයුතුමාගේ දේවස්ථානයේ අද පෙරවරු 8ට පැවති දේව මෙහෙයද විකාශය කෙරුණා. දේව මෙහෙය පැවැත්වූයේ උපුල් වසන්ත ප්‍රනාන්දු පියතුමායි.
දරුවන්ට නත්තල් යන වැඩසටහනද ස්වාධීන රූපවාහිනී වික්‍රමසිංහපුර පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරුණා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිරිසක් මෙහිදී ගීත ගායනිට එක් වුණා. එම දරුවන් සඳහා ත්‍යාගද පිරිනැමුණා. රාජ්‍ය මාත්‍යපියල් නිශාන්ත, ස්වාධීන රූපවාහිනී මාත්‍යචාලේ සභාපති සුදත් රෝහණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම කටයුතු සිදු කෙරුණේ. කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා ගෝකුල ප්‍රනාන්දු, ඔබ වෙනුවෙන් අපි සංවිධානයේ ශ්‍රී ලංකා සභාපති පී.ඒ. රත්නසිරි යන මහත්ම මහත්මීන්ද මීට එක්ව සිටියා. මේ අතර යුද හමුදා මූලස්ථානයට පිවිසෙන මාර්ගයේ දෙපස විවිධ නත්තල් සැරසිලි විදුලි ආලෝකින් ආලෝකවත් කර තිබෙනවා. බොහෝ පිරිසක් ඊයේ රාත්‍රියේද කොරෝනා මාර්ගෝපදේශයන්ට අනුව එන්නර්බීමට එක්ව සිටියා. කොරෝනා හින්දා අපේ රටේ නත්තල් සැරසිලි වල අඩුවක් වෙයි කියලා හිතුවට නත්තල් සැරසිලි වලින් නම් අද දවසෙත් කොළඹ ප්‍රදේශයේ අඩුවක් නැහැ. අපි මේ ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ අසල ඉදිකර තිබෙන විශේෂ නත්තල් කලාපේ. බොහෝ පිරිසක් නත්තල් සිරි අසිරිය විඳ ගන්න මෙතනටත් එනවා. හැබැයි එක දෙයක් මතක් කරන්න ඕනේ. මෙහෙම නත්තල් සිරි අසිරිය විඳින්න යන අතරෙදි කොරෝනා අවදානම ගැන ටිකක් හිතන්න. අපිටත් වඩා අන් අයගේ ජීවිත ගැන හිතන්න. දෙවියන් වහන්සේ සදහන් කරපු මේ දේශනාවල තියෙන අපේ සතුරු රටත් ප්‍රේම කරන්න ඕනේ කියන කාරණාව ඔබේ හිතට හොඳින් මරගන්න. උන්වහන්සේගේ ජීවිතෙන් තියෙන ආදර්ශ අරගෙන අපි මේ ලෝකේ වඩාත් සුබදායි සාමයෙන් සතුටින් මේ නත්තලේදී ජීවත් වෙමු. පුත්තලම වනාතවිල්ලුව එළුවන්කොළම රාල්මඩුව වෙල්ලායේ පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මිය යමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බස්ලාක් නැබති පක්ෂීන් වීකුරුල්ලන් හා පරවියන් ඇතුළු 150කට ආසන්න පක්ෂීන් සංඛ්‍යාවක් මෙසේ මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසනවා. පක්ෂීන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි වනාතවිල්ලුව වනජීවි කාර්යාලයේ වනසත්ව අඩවි සහකාර MPL මාරසිංහ මහතා සඳහන් කළේ. ගලේ වෙල කළුපාල මසලදී සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් ඇලකට පෙරලීමෙන් රියදුරුමිය ගියා. මෙසේ මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල මාණියන්ගම පදිංචි අයක වන අතර රියදුරට නිඳයාම අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ. තලවකැලේ නගර මාතියේ පිහිටි සරුණාභරණ වෙළඳ සැලකින් රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන්මාලයක් සොරාගත් සැකකරුවකු අතනංකුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. වෙළඳ සැලේ ආරක්ෂිත කැමරාවේ සටහන් කර තිබූ දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි. ස්වාධින් රූපාණී රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.